අද දවසේ ඉදම් සංචාරක ක්‍රීඩා බුදුසාසන හා සංස්කෘතික අමාත්‍යාංශයේ විවාදය විශේෂයෙන් මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන්න පුළුවන් අමාත්‍යාංශ කීපයක් මම දැක්කා අද දවසේ ට්‍රැවල් ඔෆ් පාත් කියන සංගරාවේ තියෙනවා ලෝකේ හොඳම සංචාරක රටවල් පහ අතරට ශ්‍රී ලංකාව හඳුරගෙන තියෙනවා ඒ නිසා මේ වෙනකොට සංචාරක ව්‍යාපාරය මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා මිලියන 1.5ක් ලක්ෂ 15ක සංචාරකයෝ අපි විශ්වාස කරනවා මේ සංචාරක අමාත්‍යතුමා මේ අභියෝගයේ බාරගයි කියලා ඒ නිසා මේ වෙනකොට සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙමින් ඉන්නවා හැබැයි අපට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අපිට තාම කාමර තියෙන්නේ ලක්ෂයකට අඩු ප්‍රමාණයක් ඒ නිසා පුළුවන් තරම් හැකියපමණ ඒ අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරලා මේ සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්නා ගැනීම සඳහා මේ අමාත්‍යාංශය හරහා වැඩසටහනක් සකස් කරයි කියලා අපි විශ්වාස කරනවා ඒ වගේම එතුමා අලුතෙන් බාරගත් ක්‍රීඩා අමාත්‍යාංශය මං හිතන්නේ පහුගිය අයවැයම අපි කතා කරේ ක්‍රීඩාව ගැන මේ අමාත්‍යාංශ ගැන නෙමෙයි කතා කරේ ක්‍රීඩාව ගැන ඉතින් ඒ නිසා අපි අමතුමනි අපි රටක් හැටියට ලෝක කුසලානේ දිනපු රටක් අපි T20 World Cup එක දිනපු රටක් අපි ආසියානු තරගාවලියේ දිනපු රටක් අපි ඔලිම්පික් පදක්කම් දිනපු රටක් අපි ආසියානු පදක්කම් දිනපු රටක් ඒ නිසා ක්‍රීඩාවේ යන්න පුළුවන් ඉහළටම ගියපු රටක් හැබැයි අවාසනාවට මේ ක්‍රීඩාවට එන මාෆියාකාරයෝ නිසා මේ ක්‍රීඩාව අරගත්ත භූතයෝ නිසා මේ ක්‍රීඩාව මහා විනාශයකට ගිහිල්ලා තියෙනවා ඒ නිසා මේ ක්‍රීඩා පනත ඇතුලේ මේ සියල්ල පාලනය කරගෙන මේක නිවැරදි මාවතට ගෙනියන්න එතුමාට හැකියාව තියෙනවා ඒ නිසා අපි විශ්වාස කරනවා නව අමාත්‍යතුමා මේ තහනම් කරලා තියෙන ICC තහනම් කරලා තියෙන එකත් ඉවත් කරලා නැවතත් මේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න එතුමා මේ වෙනකොට හොඳ වැඩපිළිවෙලක් කරගෙන යනවා ඒ නිසා අපි එතුමාට මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ශක්තිය ධෛර්ය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරමු මගේ අවධානය යොමු කරන අමාත්‍යංශ දෙකක් තියෙනවා පළවෙනියටම මුලස් නියෝජ්‍ය කතානායකතුමනි ඉඩම් අමාත්‍යංශය ද අපේ රටේ ඉඩම් අමාත්‍යංශය ගත්තාම ආපු හැම රජයක්ම උත්සාහ කරා රටේ තියෙන ඉඩම් ටික හරියට කළමනාකරලා ඒක ආයෝජනය කරන්න කියලා දැන් අපි ගත්තොත් මේ වෙනකොට මහවැලි අධිකාරිය යටතේ මහවැලි අමාත්‍යංශය යටතේ භාවිතා නොකරන හෙක්ටයාර් 20000කට වැඩි ප්‍රමාණයක් තියෙනවයි කියලා මහවැලි අමාත්‍යංශය කියනවා වතු සමාගම් වල රාජ්‍ය සහ පෞද්ගලික වතු සමාගම් වල හෙක්ටයාර් 20000ක් තියෙනවා LRC කේ හෙක්ටයාර් 25000ක් තියෙනවා රජේ යම් ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම වනජීවි දෙපාර්තමේන්තුවේ ගස් කපන්න නෙවෙයි මං කියන්නේ වගා කරන ලද ඉඩම් හෙක්ටයාර් ලක්ෂ ගණනක් තියෙනවා ඒ නිසා මේ ඉඩම් හරියට භාවිතා කරනවද මේ ඉඩම් හරියට ලැබෙනවද පුද්ගලයන්ට මේ ප්‍රශ්නාර්ථය අපිට තියෙනවා අපි ගත්තොත් අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්නවා ඔබතුමා මහවැලි අමාත්‍යවරයා හැටියට හිටියා ඔබතුමාගේ කාලේ ඉතාම හොඳේ වැඩ කොටස් ටිකක් කරා දැන් දැනට මහවැලි ප්‍රදේශයේ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා භාවිතා නොකරන. අපි ගත්තොත් සත්ව ආහාර අපි 50%ක් අපි ආනයනය කරනවා. අපිට පුළුවන් නම් මේ ඉඩම් ටික හරියට ආයෝජකයන්ට හරිය දීලා බඩගිරු වගා කරන්න. ගොවියන්ට නොමිලේ දීලා බඩගිරු වගා කරන්න. අපිට මේ සත්ව ආහාර ආනයනය සම්පූර්ණයෙන් නවත්තන්න පුළුවන්. හැබැයි මහවැලි අමාත්‍යංශය කරන්නේ එක එක පුද්ගලයන්ට අතයට ගණදෙනු වරන් දීලා ඉඩම් දෙනවා. ඒක වගා කරන්නෙත් නැහැ. සමාගම් නමට නිකන් ඉඩම් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඉඩම් හරියට පරිහරණය කරන වැඩපිළිවෙලක් දැන් කරු ජනාධිපතිතුමා මේ සියලු ඉඩම් එක තැනකට ගෙනල්ලා මේ ඉඩම් බෙදා දීමේ වැඩසටහනක් හදන්න එතුමා උත්සාහ කරනවා රජයේ ඉඩම් පෞද්ගලික සමාගම් වල ඉඩම් මේ සියලු ඉඩම් එක තැනකට ගෙනල්ලා මේක නිවැරදි මාවතකට ගෙනියන්න එතුමා උත්සාහ කරනවා ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඉඩම් අමාත්‍යතුමාගෙන් එතුමා මෙහිටියේ නොහිටියත් ඉඩම් අමාත්‍යංශයේ ලේකම්තුමා මෙතන ඉන්නවා ඒ නිසා මේ සියලු රජයේ සතු ඉඩම් එක තැනකට ගෙනෙල්ලා දැන් කෘෂිකර්මාන්තයෙන් තරුණයෝ යනවා නවීන තාක්ෂණයත් එක්ක අපි තරුණයන්ට අක්කර දෙක වගේ ඉඩමක් දෙන්න පුළුවන් නම් තරුණයෝ කැමති කෘෂිකර්මාන්තයට ඉතින් ඒ නිසා මේ ඉඩම් හරියට ලබා දෙන ක්‍රමවේදයක් අනුගමනය කරන්නයි කියලා කියනවා ඒ නිසාද මේ තියෙන ඉඩම් අද හොර අතපාර යනවා මේවා විකුණනවා මේවා සල්ලි ගන්නවා ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ අවධානය යොමු කරනවා ඉඩම් ප්‍රසස් කරන බල මණ්ඩලය පිළිබඳ අපේ ගාන්ත කරුණාතිලක මැතිතුමා අමාත්‍යවරයා හැටියට ඉඳන් එතුමාගේ යටතේ තිබුණේ මේක අද ඉඩම් ප්‍රසස් කරන මණ්ඩලය මම මේ කියන්නේ අපේ ආණ්ඩුව යටතේ මම බොහොම නිවැරදිව කියනවා අපේ ආණ්ඩුව යටතේ වෙලා තියෙන දූෂණ අක්‍රමිකතා කීපයක් පිළිබඳ
මේක බොහොම ආණ්ඩු පක්ෂය ඉඳලා මම කියන්නේ මේ ඉඩම් ප්‍රසස් කර බල මණ්ඩලය 20යි 20 ඉඳලා පහුගේ කාලේ බිලියන 5කට වැඩිය විශාල වංචාවක් කරලා තියෙනවා මේ ඉඩම් ලබා දීමේදී ඒ නිසා මම ඔබතුමාට කියන්න ඕනේ හන්තානේ හන්තානේ 2020 ඉඩමක් ලබා දීලා තුන ඉඩම් අක්කර 23 මේ සියල්ල කරන්නේ පැවරීම් මේ පැවරීම් කියන්නේ වෙනත් පුද්ගලයෙක් බත්ත ඉඩමකට පවරනවා දැන් අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් ගන්නවා පරණ මිලට ඉඩම දෙන්න කියලා ඒ කියන්නේ 1970 කෙනෙක්ගේ ඉඩමක් පවරගත්තා නම් ඒ ඉඩමේ වටිනාකම තමයි අද දෙන ඉඩමේ වටිනාකමට සංසන්දනය කරන්නේ දැන් මුලස්සනේ සභාපතිතුමනි හන්තානේ දීලා තිනවා පුද්ගලයෙකුට 2020 අවුරුද්දේ අක්කර 22ක් 2020 අක්කර 22ක් දීලා තිනවා පර්චස් එකක් රුපියල් 2738ට ඒ වෙලාවෙම හෝම්ලෑන්ඩ් කියන සමාගමට විකුණලා තිනවා පර්චස් එකක් ලක්ෂ 10කට එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මිලියන 2000ක් මේ අක්කර 22කින් විතරක් මිලියන 2000ක් මිලියන 2000ක් ඉඩම් ප්‍රසකස් කර මණ්ඩලය විසින් වංචාවක් සිද්ධ කරලා තිනවා ඊළඟට ඒ වගේම මේක දීලා තියෙන හෝම්ලෑන්ඩ් කියන සමාගමට මේ හෝම්ලෑන්ඩ් කියන සමාගමට දුන්නට ඉඩම් ප්‍රසස් කර බල මණ්ඩලයේ සභාපතිතුමා ඩිපාර්ට්මන්ට් එකක් දීලා තියෙනවා ඒ සභාපතිතුමා ඉන්නේ දුන්න ඩිපාර්ට්මන්ට් එකේ ඉතින් ඒ නිසා ඒ විතරක් නෙවෙයි මේ සභාපතිවරයා තවත් හත්දානේ අක්කර 10ක් ඔප්පුවක් දීලා තියෙනවා මේ විදිහටම විකල්ප ඉඩමක් හැටියට 2020 කවුරුද්දේ මම මේ කතා කරන්නේ අපේ ආණ්ඩුවේ තිබුණ වැරදි ගැන 2020 කවුරුද්දේ මේ අක්කර 10 පර්චස් එක ලියලා තියෙන්නේ රුපියල් 78කට මේකත් හෝම්ලෑන්ඩ් එකට විකුණලා තියෙනවා පර්චස් එකක් ලක්ෂ 10 ගන්න මේ පැත්තෙන් 2.38ට විකුණනවා මේ පැත්තෙන් ලක්ෂ 10ට ඔප්පුව ලියනවා මහා දවල් මංකොල්ල ඒ විතරක් නෙවෙයි මේ ඊපෙරේද තව අක්කර 3ක් හන්තානේ ලිව්වා ඒකත් 1.738ට පර්චස් එක ලියන්නේ අද නියෝජ්‍ය කතානායකතුමනි හන්තානේ අක්කර එක වටිනාකම ලක්ෂ 10යි අද මහනුවර තියෙන වාණිජමය වටිනාකම් තියෙන ඉඩම් ටික ලක්ෂ 10යි වටිනාකම රුපියල් 1.738ට 2.738ට ඉඩම් ප්‍රසකස් කර බල මණ්ඩලය මගින් විකුණනවා ඒ විතරක් නෙවෙයි මේ දැනටත් වෙන ලොකු වංචාවක් ඉඹුල් ගස්වාඩිය කටාන කියන ප්‍රදේශයේ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අල්ලපු ඉඩම අක්කර 25ක් අක්කර 25ක් බිලියන ගණන් රුපියල් 3.50ට පර්ච් එක ගැන ලියලා ඒකේ රජයේ ප්‍රබල කීප දෙනෙකුටත් ඉඩම් ලැබිලා තියෙනවා මේ ඉඩම් බෙදා දීලා තියෙනවා ඒ නිසා අපි ඉඩම් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මම මේ සියල්ල ජනාධිපතිතුමාට බාර දුන්නා මම මේ සියල්ල ඉඩම් ඇමතිතුමාට බාර දුන්නා මේ සියලු වංචා සහ ඔප්පු සියල්ල මම එතුමාට බාර දුන්නා මම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ තොරතුරු සියල්ල දුන්න සනින්ම ඉඩම් ප්‍රසස් කර බල මණ්ඩලයේ සභාපතිවරයා ඉවත් කරා අපි මේ පිළිබඳව එතුමාට ගරු ඇමතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා හැබැයි ඉවත් කරාට ගනුදෙනු නැවතිලා නැහැ ඔප්පු ටික ලියලා ඉවරයි ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි අපි ඉඩම් ඇමතිතුමාට කියනවා ඉඩම් ප්‍රසස් කර බල මණ්ඩලයට දෙනවා මේ ඔප්පු අහෝසි කරන්න පුළුවන් ඒ නිසා මේ සියලු ඉඩම් අහෝසි කරලා මේ සියලු ඉඩම් අහෝසි කරලා මේ සියලු ඉඩම් ඔය ඉඩම් ප්‍රසකස් කර බල මණ්ඩලයේ සභාපතිතුමා අපේ අධිකරණ ඇමතිතුමා මේ ඊයේ පෙරේද නුවරළිය දිස්ත්‍රික්කයේ උසාවියක් ඕපන් කරන්න ගිහිල්ලා තිබ්බා එතුමා නුවරළිය ඉන්නකොට ග්‍රෑන්ඩ් හෝටලේ ඉන්නකොට චොපර් එකකින් ඇවිල්ලා බැස්සලු එක්කනේ නෝනායි මහත්තයයි දරුවෙක් වෙලා දවල්ට කාලා කොළඹ ගියාලු කවුද චොපර් එකෙන් එන්නේ ඉඩම් ප්‍රසස් කර බල මණ්ඩලයේ සභාපතිතුමා අධිකරණ ඇමතිතුමා යනවා විදේශ කටයුතු ඇමතිතුමා යනවා නුවරළියේ මේ තමන්ගේ රාජකාරී කරන්න එල්.ආර්.සි. චාමන් චොපර් එකෙන් ඇවිල්ලා තමන්ගේ ඉඩම් ටික බෙදනවා ඒ නිසා මේ පිළිබඳ ගරුවා ජනාධිපතිතුමාට කිව්වා දැන් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් පැවැත්වෙනවා ඒ නිසා මේ ආණ්ඩුවේ අපි ඉන්නේ අපි ජනාධිපතිතුමාට පැහැදිලිව කිව්වා මම එතුමා ඉවත් කරේ නැත්නම් මම කිව්වා මම මාධ්‍ය හමුවක් තියලා මේ සියල්ල එලි කරනවායි කියලා ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි අපි ඉතාම ගෞරවයෙන් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා දැනට ඉබුල්ගස් වාඩියේ ඉඩම් ටික කඩලා විකුණනවා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ල ඇමතිතුමිය මේ ගැන පැමිණිලි කරයි කියලා කිව්වා අපේ ඉන්දික අනුරුද්ධ ඇමතිතුමා මේ ගැන පැමිණිලි කරයි කියලා කිව්වා මේක බෙදාගෙන සභාපති දක්කරේයි අරයට අක්කරේයි මෙයාට අක්කරේයි මේ විදිහට බෙදාගෙන බිලියන ගණන් වංචා කරනවා ඉතින් ඒ නිසා මේ වෙන වංචා දැනදැන ඉන්න අපිට බෑ ඒ නිසා අපි ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තා හැබැයි මෙතන අවසන් උනේ නැහැ ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඉඩම් කරු ඇමතිතුමාට මේ සියලු ඉඩම් ඒ වගේම කොළපතන වත්තේ තව ගස් 5000කුත් එක්ක අක්කර 10ක් මේ වගේම බෙදලා දීලා තියෙනවා මේ සියල්ල ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් දැන් දෙන එක අපි ඉඩම් නවත්තලා තියෙනවා මේ ඉඩම් ඔක්කොම මම අමාත්‍යාංශයේ තියෙනකොට තමයි මේ ගණදෙනු සිද්ධ වුනේ අපිට තමයි ජනවසම තිබ්බේ මේ කීඩොඩක් අපි දුන්නේ නැහැ හැබැයි අපි ඔප්පු ලියලා ඉවරයි අපි භුක්තිය බාර දීලා නැහැ ඒ නිසා කවදාරි අපි නැති කාලෙක මේවා භුක්තිය බාර ගන්න පුළුවන් ඒ නිසා මේ සියලු ඉඩම් අවලංගු කරලා ඔප්පු සියලු මේ ඔප්පු ටික තහනම් කරලා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියලා
mama garu idang ametumagi illa sirino. Ilangkata garu sabhapathitumani ape vipakshanayaka tumat inna nisa etuma hitapu amatyanshaya sanskrutika amatyanshaya api dakka ape vipakshanayaka tuma hama welama me parlimentuwe katha karanawa rajya mudal avabhavithawan piliban etuma katha karanawa me aarthikayata vechcha vinashaya piliban eka hondai eka vipakshanayakayak hatiyata wennon etuma me rate aarthikaya pilimada katha karanawa da mama ahanawa api cop committee e indaddi aawa obathuma dannawa ape garu amathuma dannawa sanskrutika aramudale mula mudal avabhavithawa pilimada cop committee wata aawa meka viganana vimasuma cop committee wata aawa pahugiya me ayawaye me parliamentuwe wedima kaalayak api gatte cricket palaka mandale viganana vimasuma pilimada mamath katha karanne e wageema viganana vimasuma pilimada mang etumata paudgalikawa mada praharamukuth ella karanne mang etenna yanne ne mam me rajakari wasen apita cop committee wata aapu kaaranayak pilimada mama katha karanne dan me viganana vimasuma padanam karagena Triputgala Vinisuru Madulak yanawa. Me Triputgala Vinisuru Madulle Thiranaya karanawa rupiyal billion 10kata asanna mudal. Pramanayak avabhavitha vela thiyenawa kiyala. Me mudal pavichchi karanna nan me sadaha palaka mandala anumatiyak awashyai. Palaka mandale sabhapathiwara hatiyata inne Watman Janadhipathi Ranil Wickremesinghe mathuma. Ethara ethumage anumatiyak nathuwa me rajya mudal avabhavitha kara kiyala. Sanskrutika Departamentuwata sewaka kaadara ekek nathuwa Ekda stusia kargeda tino, eada padike wala tino, me pilibanda vegan ne vimasumat tino, Triputgala Vinisuru Madulak tino, enisa veradi karanang, eka Mahinda Rajapaksa mahathaya wenna puluwan, eka Gotabaya Rajapaksa mahathaya wenna puluwan, eka Sajith Premadasa mahathaya wenna puluwan, eka Maithripala Sirisena mahathaya wenna puluwan, Mahinda Ananda Aluthgamage wenna puluwan, apitat nadu dammane, ekak neve nadu namayak damma, enisa veradi karala tibbanang, e hama kenekotama neethiya sadharana wenna one. Enisa garu amatyathumani me sanskrutika aramudale mudal labhavithawak siddha vela thiyenawana e pilibanda obathumage dadi avadanayata yomu karala e pilibanda katayutu karanne eken illima karanawa e wagema vipaksha nayakathuma nivasa amatyanshaya hatiyata indaddi e kale sewakayo 3000k nivasa adhikariyata aragena thiyenawa kisima anumatiyak naha anumatiyak nathuwa 3000k bandawagena thiyenawa me wagema e wagema posters gahala thiyenawa Eva ke mana nivas adhikari udaling? Chamandiri Jethirumantho. Niyoga anu eke uyarate kisima mantri re ganat mantri re aitu aar opale chodana vak kala itu nehai kila tiya rama me garu mantri tumai kata avata kiyanne me tiyena api cop committee inna garu yoja kata nayaka tumun cop committee tiindu kara meka committee ekata yomu kara putuma langa athi e committee avasana nirdeshaya mage kiyannam oy nange nirdeshaye tiyenne kisima wanchawak sidu vela nayai kiyana eka me ma vartaman sabhagata karanawa Garu, meva ke mata gahan lede nepa, datar me, saarunyo kala tibena mana, pakshanaya kawarya, meka karana hai kela, cop committee ofisin patkar bu committee oman nirdesha kala tiena, kisima wanchawak sidda vela nai kela, tiyeddi, habai mata oppu karanna puluwan London eke tiena, gatta identikath mam metana oyina sabhagatha karana, ehema mata gahan nae, me London wala tamanta tibena identika flat tika monada kela nam washin mama habai katha kala kiyannam, ehema tiyaga tamange kunu kodawal tiyagena boru kunu kodawal gahanna denna epa garu niyojja katha nayaka thumana Sabhapathitumani, garu niyojya kathanayaka thumani, niyojya kathanayaka thumani, niyojya kathanayaka point of order, garu niyojya kathanayaka thumani, mamath cop committee samajikayek, me kaawa, ita passe cop committee visin committee pat kara, e committee Mahinda Ananda Aluthgamage mathumama kuwa sahayimekata pat wenna bae pat karapu pudgalaya pilibandawa kiyala ita passe 3 denekgen yutu committee pat karala thiyenawa eke ekakawakkat naha mudal avabhavitha kara kiyala habai ow palaka mandale anumathi nathuwa pansal walata vidan karala thiyenawa aadhana uss walata vidan karala thiyenawa e wagema pansal hadanna daham pasal hadanna vidan karala thiyenawa e ekakwat පුද්ගලිකංශයට දීලා පුද්ගලිකංශයේ කොමිසරගෙන නෙමෙයි රජයේ ප්‍රාදේශීය ලේකම් හරහා තමයි ආදාන උත්සව වලට කියලා තියෙන්නේ ඒ වගේම මේ 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 රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හරහා තමයි හදලා තියෙන්නේ ඒ වගේම ස්ටීඩියන්ස් ඒ නිසා මේ මේ බොරු මේ බොරු මඩ ප්‍රහාර එනවා නම් මඩ ප්‍රහාර එනවා නම් මෙන්න මෙන්න ෆයිල් තියෙනවා මෙන්න ෆයිල් තියෙනවා මඩ ගන්න මට සමිද්ද මන්ත්‍රීතුමාට කියන්න තියෙන්නේ Mahinda Ananda Aluthgamage Engalanta geval tibbada Mahinda Ananda Aluthgamage Kolamba geval tibunada Mahinda Ananda Aluthgamage ke vatkam berakam prakashaya okkoma dala thiyena oya siyalla pilimada obathumala mata nadu namayak dala thiyena tamunnase mataka tiyaganna tamunnansege taatta hari tamunnansege aarthike gana mama kiyanne mage taatta Simon Aluthgamage mage taattata te karmanta shala ahanna
මගේ තාත්තට තේ කර්මාන්තශාලා හතරක් තිබුණා. මගේ තාත්තට රත්නපුරේ අක්කර 100ක් තියෙනවා. අධිකරණයේ මේ සියල්ල මම පෙන්නුවා. මගේ අම්මට දෙන ඉඩම්, මගේ තාත්තට තියෙන ඉඩම්, මගේ අම්මා තාත්තා හොඳ සල්ලිකාරයෝ. මම මෙතෙන්ට ආවේ ඔමට පුළුවන්. මට ගන්න පුළුවන්. මම මේ සියල්ල පිළිබඳ අධිකරණයට ඉදිරිපත් වෙලා ඔය නඩුවෙන් නිදොස් කොට නිදහස් වෙලා තියෙනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමා මට එංගලන්තේ නෙවෙයි මට ඇමරිකා මම අවුරුද්දකට ලක්ෂ 25ක් ආදායම් බදු ගෙවනවා. මම ව්‍යාපාරිකෙක්. මගේ පාර්ලිමේන්තු වැටුව මම ගන්නෙ නෑ. මම මගේ පදනමට දාන්නේ තමුන්නාන්සේලා වගේ මේ දේශපාලණයෙන් හම්බ කරන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මහින්දානන්ද අලුත්ගම ගේට මහින්දානන්ද අලුත්ගම ගේට මහින්ද මම දන්නවා තමුන්නාන්සේගේ විපක්ෂ නායක දුන්න කොලේ නෙමේ කියවන්නේ තමුන්නාන්සේගේ විපක්ෂ නායකට කියන්නකෝ ද හරි ද ඔයා ඕකනේ කියන්නේ හරිද පොඩ ඉන්නකෝ ඔයා මඩද ගහන්නේ ද ඔයා මඩද ගහන්නේ ඔයාට මඩෙන් දෝන විපක්ෂ නායකට මඩෙන් ඕන නම් මඩෙන් ගහන්න ගොඩින් නම් ගොඩින් එන්න මඩෙන් නම් මඩින් එන්න තමුන්නාස්සක විපක්ෂ නායකගේ කලිසම ගැලවෙන්න කියන්න මම ඕන මඩෙන් නම් මඩෙන් එන්න මම ඔබතුමාට කිව්වා බොහොම ගෞරවාන්විත විදිහට මම කිව්වා මම පුද්ගලිකව එතුමට ගහන්නේ නැහැ මම කියන්නේ විගණන විමසුමක් පිළිමද මම කතා කරන්නේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක පරීක්ෂණයක් පිළිබඳ පොඩ ඉන්න ඔය පත් කරපු පරීක්ෂණේ අපි කෝප් එකේ හිටියා තමුන්නාස්සේ පාලක එතුමා අපේ මරික්කාර මන්ත්‍රීතුමාම කියනවා ඔව් පාලක මණ්ඩලයේ අනුමැතියක් නැතුව තමයි භාවිතා කරේ තුමම කියනවා. ඉතින් ඒක අවභාවිතාවක් නෙමෙයිද? ඒක වෙන මොනවද ආයේ? ඉතින් ඒ නිසා කරුණා කරලා මුලස්සනේ සභාපතිතුමනි. That's not a point of order. ගරු සභාපතිතුමනි එතුමා කිව්වයි කියලා නියෝජ්‍ය කතානායකතුමා ඔබතුමා මේක මෙහෙවන්න. ඔබතුමා මුලස්සනේ මෙහෙවන්න. ඔව් මරිකර්මතුන් නම කියූපකේ කාරණේ විතරක් පැහැදිලි කරන්න. ඒ නිසා නියෝජ්‍ය කතානායක මම මයින්දාන්ද අලුත්ගමගේ මැතිතුමා දැන් මම පැහැදිලිවම කිව්වේ මේ සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලේ හැමදාම රැස්වලා තියෙන්නේ ආවරණ අනුමැති යටත්ව. එතකොට අවසාන රැස්වීමට විතරයි ආවරණ අනුමැතිය ගත නැත්තේ. ඊට පස්සේ අපි පක්ෂේ කඩාගෙන ගිය හින්දා අගමැතිතුමා දැන් ඉන්න ජනාධිපතිතුමා මේ ඒක මේ අසංකරේ නෑ. හැබැයි ඔබතුමා බැලුවත් මේ විගණන වර්තාවේ තියෙනවා. මේ විගණන වර්තාව තියෙනවා. අවුරුදු පහේම පාලක මණ්ඩල රැස්වීම තියලා තමයි ආවරණ අනුමැතිය යටත්ව තමයි සියල්ල කරලා තියෙන්නේ. අවභාවිතාව නෑ කියලා මම කියන්නේ. ඔව්. ආරේ මේකට උත්තරේ දෙන්න කියන්න සංස්කෘතික ඇමතුමන් මේකට උත්තරේ දෙන්න මරික්කාර මහත්තයා ඕනෙත් නැහැ චමින්ද මහත්තයා ඕනෙත් නැහැ විපක්ෂ නායකතුමා ඕනෙත් නැහැ සංස්කෘතික බාර ඇමතිතුමාට කියන්න මේ පත් කරලා තියෙන කමිටුව තනි පුද්ගලෙක් පත් කරලා තියෙන මේ පත් කරපු කමිටුවට බලපෑම් කරපුවා ඒ වගේම මේ පාලක මණ්ඩලයගේ ගෙවල් වලට ගිහලා අස්සම් කරපුවා මේ ඔක්කොම දියුරුම් ප්‍රකාශ වලින් ලැබිලා තියෙනවා ඒ නිසා නැහැ ඉතින් මම ඔබතුමාට කියන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා වරදක් කරලා නැත්තම් මුදල් අවභාවිත කරලා නැත්නම් ඒ පරීක්ෂණේ මම කියපු දේ මම ඉල්ලාස් කරගන්නම් ඒක කරලා නැත්නම් මම අයින් කරගන්නම් මම කියන්නේ එහෙම වෙලා තියෙනවා නම් ඒක න සාධාරණයක් කරන්න මම කියන්නේ නීතිය කාටත් එකයි කියලා මරික්කාර මන්ත්‍රීතුමා මම කියන්නේ මම එහෙම කියලා එතුමාගේ තියෙන දේපල පිළිබඳ එතුමාගේ අක්කට මම අරයාගේ තැනට මං වැටෙන්නේ නැහැ මං එතෙන්ට යන්නේ නැහැ ඒ නිසා ඒ විතරක් නෙවෙයි මුලස්සනේ සභාපති දෙකකින් අවසන් කරනවා ඒ නිසා නෑ මට හරයෙන් ප්‍රණාන්දු ඇමතුමා එතුමාගේ විනාඩි 10ක් ගන්නයි කියලා කිව්වා ඒ නිසා බුලස්සනේ සභාපති මට කතා කරන්න වෙලාව දෙන්න. ඒ නිසා නිවාස සංවර්ධන අධිකාරිය. නිවාස සංවර්ධන අධිකාරිය බුලස්සනේ මම වාද කරන්න එපා දැන් මේ තුමා දන්න පණතකුත් නැහැ. දන්න පාර්ලිමේන්තු මේකකුත් නැහැ. හැමදාම පොතක් උස්සගෙන කතා කරනවා. හරි. ඒ නිසා නිකන් කාලේ නාස්ති කරන්න එපා. ඒ නිසා බය. ඔබතුමා අහලා තියෙනවද මහින්ද අනන්ද බයයි කියලා? අහලා තියෙනවද? ඒ නිසා බුලස්සනේ සභාපති තුමනි නිවාස සංවර්ධන අධිකාරිය. එතුමා 3000ක් සේවකයෝ බඳවාගෙන තිනවා මේ කිසිවක් නීත්‍යානුකූල අනුමැතියකින් නෙවෙයි මිලියන ගණන් පෝස්ටර් ගහලා තිනවා අදත් නිවාස අධිකාරියේ කාමරවල පෝස්ටර් තිනවා මේවා රාජ්‍ය මුදල් අවභාවිතාවක් ඒ නිසා කටවුට් ගහලා තිනවා ෆ්‍රේම් ගහලා තිනවා මේ සියල්ල ගහලා තිනවා ඒ නිසා මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන්න ඕනේ සාධාරණයක් වෙන්න ඕනේ ඒක කවුද කරන්නේ ඒක විපක්ෂ නායකතුමා වෙන්න පුළුවන් වෙනත් පුද්ගලෙක් වෙන්න පුළුවන් එහෙම වෙනවා නම් ඒ පිළිබඳව කරන්න ඕනේ ඊළඟට මගේ ළඟ තිනවා තවත් එකක් එතුමා සජිත් ප්‍රේමදාස මහතා එතුමාගේ කාලය තුල 2015-19 රාජ්‍ය ලංකා බැංකුවෙන් මිලියන 299ක ණය මුදලක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට මිලියන 300ක් මේ කරලා මිලියන 4100ක් මිලියන 4100ක් මුදල් අවභාවිතා කරා කියලා තියෙනවා මිලියන 4100ක් ඉතින් ඒ නිසා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙතුමාගේ යටතේ තිබුණු සියලු ආයතන එතුමාගේ කාලෙදී පාඩු ලැබුවයි කියලා තියෙනවා ඉතින් ඒ නිසා අපි කියන්නේ අපි අහගෙන ඉඳියා හැමදාම උදේ පාර්ලිමේන්තුවට එනකොට අපිට අතනින් එනකොට පොඩි එන්න හිතෙන්නේ නැහැ. මොකද හැමදාම විපක්ෂ නායකතුමා 27 7ක්ද මොකද්ද කියවනවා. ඉතින් එතුමා මේ රටේ නිවැරදි මාවතකට ගේන්න උත්සාහ කරනවා. හොරකම නවත්තන්න හදනවා. එතුමා රාජ්‍ය මුදල් අයිතා පරිහරණය නවත්තන්න හදනවා. ඉතින් මම කියන්නේ ඒක හොඳයි.
එතුමා ගෙනියන සටන හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක කාටත් එක සාධාරණ නීතියක් වෙන්න ඕනේ. ඒක සාධාරණ වෙන්න ඕනේ. ඒක සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක නීතියක්. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් එක නීතියක්. මම දැක්ක එතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිරේ දාන්න කියලා කිව්වා. මහින්ද රාජපක්ෂ මහත්තයා නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා කිව්වා. එහෙනම් ඒ නීතිය සජිත් ප්‍රේමදාස මහත්තයාත් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා මේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඒ වගේම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අරමුදල නිවාස අධිකාරිය මේ සියල්ලම රාජ්‍ය මුදල් අවතා පරිහරණය කර දෙන මුදල ගත්තොත් විශාල මුදලක්. ඉතින් නිසා අපි කියන්නේ ඒ මුදල් මම මෙතන කතා කරන්නේ නැහැ. මෙතන තියෙනවා මේ සැලුන් එක වැඩ කරපු අයට පඩි ගෙව්වා කියලා මම ඒවා කියලා එතුමා අපහස්තයකටපත් කරන්න යන්නේ නැහැ. මම එතෙන්ට යන්නේ නැහැ. චමින්ද මන්ත්‍රීතුමාගේ තත්තර මම වැටෙන්නේ නැහැ. ඉතින් නිසා ඒවා අපි කතා කරන්නේ නැහැ. මේ එකත් මේ පරීක්ෂණේ තියෙනවා. ඉතින් නිසා මම කියන්නේ මේ රාජ්‍ය මුදල් අවතා භාවිතා කළා දිනවා. මේකේ මුළු එකතුව ගත්තොත් බිලියන 20කට වැඩි රුපියල් බිලියන 20කට වැඩි මේ ආයතන සියල්ලෙම රාජ්‍ය මුදල් අවභාවිතලා දෙන පිළිබඳව. ඒ නිසා මේ පිළිබඳ පරීක්ෂණ තියන්න. ඒ නිසා කරු ඇමතුමාට අවස්ථාව තියෙනවා සංස්කෘතික අරමුදලේ වෙලා තියෙනක පිළිබඳ එතුව පැහැදිලි කරයි. ඇමතිවරයාට දෙන්න උත්තරය දෙන්න කියලා. සංස්කෘතික ඇමතුමා බුද්ධාශ්‍රම ඇමතුමා පරික්කාරණ වෙන්නේ. එතුමා මුස්ලිම් පල්ලි පිළිබඳ ඇමතුමා. එතුමාට පුළුවන් ඒ පිළිබඳ කතා කරන්න. එතුමා මේක ඇමති නෙවෙයි. ඉතින් ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි මං ඊටාම ගෞරවයෙන් මම කිව්වේ එතුමා මුස්ලිම් ඇමති නෙවෙයි කියලා එච්චරයි මම කිව්වේ. එතුමාගේ වරප්‍රසාදයක් අඩුනේ නැහැ. මරික්කරම තමයි විතරම කෙටියෙන් බැලුවා. මට මුස්ලිම් ආගමේ කටයුතු ඇමති නෙවෙයි. මම ඔබතුමාට වැඩිය පන්සල් හදලා තියෙනවා. හරිද? එතකොට දැන් ඔබතුමා කියන්නේ වැරදි කියලා මම මගේ කතාව දි ඔප්පු කරලා පෙන්නන්නම්. දැන් ඔබතුමා කිව්වනේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමාගේ ආයතන පාඩුයි කියලා ඉවරලා. එතකොට මධ්‍යම සංස්කෘතික අරමුදලේ එතුමා ඩොලර් මිලියන 3ක් තිබිච්ච එක ඩොලර් මිලියන 6ක් කරලා දීලා තියෙනවා. ඔබතුමාගේ කතාව දි පැහැදිලි කරන්න. මේ බොරුනේ කියන්නේ. ඉතින් මෙතුමා මට ගන්න නැහැ. බොරු කියනවා. හොඳයි. දැන් ඔබතුමා හරි. ඔයා මම පළවෙනි කතාව ගත්තේ තව කතා ගන්නක් තියෙනවා කියලා. ඒ නිසා ඕනේ කතාවක් ඕගොල්ලෝ කරන්න ප්‍රශ්නයක් නැහැ. ඔයාලට අපි කතා කරේ රාජ්‍ය මුදල් අවභාවිතාවක් පිළිබඳ. ඒ නිසා මහින්දානන්ද අලුත්ගමගේ වත්කන් දේපල පිළිබඳ අනුර කුමාර දිසානායක මහත්තයාලා තමුන්නාන්සලා 2015 ඉඳලා කිව්වා. ප්‍රෙස් තිබ්බා. අල්ලස් එකට ගියා. FCID එකට ගියා. CID එකට ගියා. මාව හිරේ දැම්මා. නඩු 7ක් දැම්මා. නිදොස් කොට නිදහස් වුණා. ඒ නිසා මහත්තයෝ මතක තියාගන්න මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවට ආවේ හිඟන්නේ නැක නෙවෙයි. මගේ තාත්තා හොඳ ව්‍යාපාරිකයෙක්. මගේ අම්මගේ තාත්තා හොඳ කෝටිපතියෙක්. කොත්මලේ ඔබතුමා අහන්න ඕන කෙනෙක්ගෙන් කොත්මලේ මානිස් මුදලාලි කිව්වොතින් කොත්මලේ ඉඳ හොඳම සල්ලිකාරයා. ඒ නිසා අපි ඇවිල්ලා තින් අපි රජයට බදු ගෙවන අපි ඔය එක එක ඩීල් දාන මිනිස්සු නෙවෙයි. හොරෙන් රැට කතා කරලා ජනාධිපතිතුමාගෙන් වැඩ ගන්න මිනිස්සු නෙවෙයි අපි. ඒ ඩීල් අපි ළඟ නැහැ. ඒ නිසා අපි ඩිරෙක්ට් ගන්න. ඉතින් අයියෝ වට තරහ ගියේ. ඉතින් අයියෝ ඔබතුමාට තරහ ගියේ. මම කිව්වේ නෑනේ මරික්කාර මන්ත්‍රීතුමා ජනාධිපතිතුමාට කතා කරනවා කියලා. ඔබතුමා එහෙම කරන්නේ නැහැ මම දන්නවා. මම ඔබතුමා ගැන නෙමෙයි කිව්වේ. ඉතින් ඔයා කතා හරියට හරි. මං කිව්වා. ඔබතුමා කිව්වේ නෑ මං කිව්වා. හරිද දැන්? සැපද දැන්? ඉවර තවත් අහගන්න ඕනේ. ඉතින් ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මට තේරෙනවා අද විපක්ෂ නායකතුමා වෙනුවෙන් පෙනී හිටින එකම ගැලුම් කාර්ය බණ්ඩාරවෙල අපේ චමින්ද මන්ත්‍රීතුමා. හොඳයි. අනාගතයේ පක්ෂයේ හොඳ තනතුරක් ඔබතුමාට හම්බ වෙයි. අනුණ්ඩ මඩ ගහන එක පිළිබඳව. ඉතින් ඒ නිසා ඔබතුමා ඕනේ දෙයක් කියන්න. මහින්දානන්ද අලුත්ගමගේ දේපල ගැන දැන් මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 9ක් කිව්වනේ. තමුනාස්සල තව කියන්න. තමුනාස්සල තව ඕනේ දෙයක් කියන්න. හැබැයි මතක තියාගන්න චමින්ද මන්ත්‍රීතුමා මතක තියාගන්න රාජ්‍ය මුදල් අවභාවිතා කරා නම් අපි කවුරු හරි වැරදි කාර්යයක් වෙලා තියෙනවා නම් ඒකට නීතිය සාධාරණේ වෙන්න ඕනේ. හරි පන්සල් හදපුවා වෙන්න පුළුවන්. පන්සල් හදන්නත් පුළුවන් පල්ලි හදන්නත් පුළුවන්. ඒව හදන ක්‍රමයක් තියෙනවා චමින්ද මන්ත්‍රීතුමා. ඒ මුදල් අනුමත කරන ගන්න ක්‍රමයක් තියෙනවා. දැන් සංස්කෘතික අරමුදලට කාඩර ගෙනතෝ සේවකයෝ ගන්න පුළුවන්. නිවාස අධිකාරියට 3000ක් ගන්න පුළුවන්ද? මට ඔබතුමා කියන්නකෝ. ගන්න බෑනේ. ඒ නිසා අපි කියන්නේ යම් පුද්ගලෙක් වැරදි කරලා තියෙනවා නම් කලබල වෙන්න එපා. මම විපක්ෂ නායකතුමාට පෞද්ගලිකව මඩක් ගැව්වේ නෑ. විගණන වාර්තා 92ක් මම ඉදිරිපත් කරා.
එතුමට අවස්ථාවක් තියෙන ඕනනම් ඒක නිවැරදි කරන්න. විෂය භාරය එතුමට මම වැරදි නම් නිවැරදි කරන්න තියෙනවා. මම මේ කියපු දේ වැරදි නම් මම ඕනේ වෙලාවක එතුමගෙන් මම මේක ඉල්ලස් කරගන්නවා. මම කිව්වේ වගකීමකින් මම කිව්වේ විගණන වார்த்தාවක් පදනම් කරගෙන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක වார்த்தාවක් මම කිව්වේ. පෞද්ගලික දෙයක් නෙවෙයි. මොකද අපි හැමදාම උදේ පාර්ලිමේන්තුවට එනකොට මොකද්ද මේ හතේ එකක් කියලා කියනවා. මේක අපිට මේ පාර්ලිමේන්තුවත් එපා වෙලා තියෙනවා. ඒ නිසා මම මේ කිව්වේ අඩු ගානේ. ඒ නිසා මේව කියනකොට Tamante kangilla dikkarana ona anithayata kangili kiyak dikkenoda kiyala hitan. Ida e nisa karuna kala api illa sirinne e rajya mudal labhavitha karala thiyenona ona kene. E nisa api paudgalika mama etumaage paudgalika jeevithaya gana wachanayak kiyanne ne. Mata ona kiyanna puluwa. Man etenda yanne ne. Api metara paudgalika ichchara wadanna ne niyojaka thana ekata. Api kiyanne me aayatana wala yam sanskrutura aramudale aniwaryenma kopa ekey daapu deal ekak api ona kiyanna. Kopa ekey daapu deal ekak gana apita thoru thoru thiyenawa. Ida e nisa ඒ කෝපා කමිටුවේ වාර්තාව පිළිබඳව ඇමතිතුමා පිළිගන්නෙත් නැහැ ඒ වාර්තාව. ඒක කෝකා කමිටුව පිළිගන්නෙත් නැහැ. ඒ නිසා මේ පිළිබඳ සාධාරණයක් ඉෂ්ට කරන්න ඒක නිලියම කරමින් මම නියඩ වෙනවා බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. ඕකේ රෙල් මැත්තමා. ගරු මහින්දානන්ද මැතිතුමාට උත්තරයක් දෙන්න ඕන. ඉතුමා වැදගත් දෙයක් කියුවේ නැහැ. ඒ වාර්තාවේ මම ඔබතුමාට කියවන්නම්. පුද ලයිට් ඔන්. ඉන්නේ මම. ඒකේ තියෙනවා නිගමනය කියලා ඊට සදාන් නිරීක්ෂක වල සවිස්තරව දක්වා ඇති පරිදි වියදම් වලට බැඳීම් වියදම් වලට බැඳීම් හා ගිවිසුම් ගතවීම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත රාජ්‍ය සංස්ථා සමග සිදු කර ඇති බවත් පාලක මණ්ඩලයේ ආවරණ අනුමැතිය පසුව අනුමත කරගෙන ඇති බව නිගමනය කරමි. ඒ කියන්නේ හැම තීන්දුවක්ම කැබිනට් මණ්ඩල නෑ මේක තියෙන වාර්තා ප්ලීස් පොඩ්ඩක් ප්ලීස් ආවරණ අවසන් කරන්න බෑ මට කතා මට කතා කරන්න දෙන්න නෑ ඔබතුමාට මයික් එක දීලා තියෙන්නේ ඔබතුමා කතා කරන්න වෙන කාටවත් දෙන්න එතකොට මම මේ වාර්තාවෙන් කියවන්නේ I am tabling this report මම මේක වාර්තා කරනවා හැම තීන්දුවක්ම එක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව අනිත් එක සංස්ථා මණ්ඩල සමග ඇති කරගත් ගිවිසුම් මඩුව අනිත් එක හැම තීරයකටම ආවරණ අනුමැතිය අරන් තියනවා කියලා කියල් දෙනවා මට කියන්න දෙන්න එච්චරයි හොඳයි බොහොම ස්තුතියි ඔව් ගරු මහින්ද ආනන්ද මහත්මයා ඔබතුමා මගේ නම කිව්වා ගරු කිරියල්ල මන්ත්‍රීතුමා මම ඔබතුමාට වගකීමක් කියනවා පාලක මණ්ඩලයේ අනුමැතියක් නැහැ ගරු ඇමතුමාගෙන් ඇහුවොත් කියයි පාලක මණ්ඩලයේ අනුමැතියක් තියෙනවද කියලා පාලක මණ්ඩලයේ අනුමැතියක් තියෙනවනම් මම මේක ඉල්ලස් කරගන්නවා බොහොම නියතමානීව ගරු මන්ත්‍රීතුමා හොඳයි පාලක මණ්ඩලයේ අනුමත කළා තියෙනවනම් මේක නීත්‍යානුකූලයි මගේ තර්කය පාලක මණ්ඩලයේ අනුමත කළා නැහැ කියලා ඒක අනුමත කළා තියෙනවා කියලා තමුන්නාස්සලක ඩොකියුමන්ට් එකක් තියෙනවනම් ඒ පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්තුමයි ඉන්නවා මම අමාත්‍යාංශයේ නිලධාරිකෙන් ඇහුවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් මම අහලා මේක කතා කරන්නේ පාලක මණ්ඩල අනුමැතියක් නැහැ හොඳයි කිරියල් මන්ත්‍රීතුමා ඌේ මම කියේ මෙතුමා කියපු වාර්තාව මහාධිකරණයේ විශ්වකාරවරයෙක් පත් කරපු වාර්තාවේ නිගමනයක් තමයි කිව්වේ කැබිනට් කැබිනට් අනුමැතිය තියෙනවා හොඳයි ඒ පිළිබඳව දකින්න සල්සා සමග ඇති කරගත් කිවිසුම් වලට කැබිනට් අනුමැතිය තියෙනවා ඒ වගේම ආවරණ අනුමැතිය සෑම වියදමකටම අරන් තියෙනවා නැතිනවා බොහොම සුදේ you read that order please parliament යලි රැස්සේ දිවාහාර විවේකයේ නොතක කටයුතු කිරීම සභාව එකඟද කාර්ක සභාව ඔව් හරි මට මයිකේ දීලා ගාන්ත කරනවා ඉතින් කැටියෙන් කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි හරිද මේ පොඩි පැහැදිලි කිරීමක් විතරක් දැනගන්න මේ මඩට නෙමෙයි අපි කාගෙත් දැනගැනීමට දබතුමා කිව්වා ඔබතුමාලගේ කාලේ එල්.ආර්.සී. සභාපතිතුමා ඉඩම් වගේක් දීපු ලොකු දූෂණයක් ගැන මං දන්න තරමින් මම ඉඩම් ඇමතිනකොට එල්.ආර්.සී. එකේ ඉඩම් දෙන්න ඇමතිට බලයේ තියුණ අක්කර 25 දක්වා මම ඒක අඩු කර අක්කර 5ට කැබිනට් එකට ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රජයේ කාලේ. එතකොට අපි අක්කර 5ට අඩු ප්‍රමාණයක් විතර ඇමතිට දෙන්න පුළුවන්. දැන් සභාපති කොහොමද එහෙම මේ ඇමතිතුමාට එනවන්නේ අන්තිම අසම් කරන්නේ ඇමතිතුමානේ. ඇමතිතුමාට නැතුව හොරෙන් කොහොමද දුන්නේ ඒ ඉඩ? හොඳයි.
අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් කරගෙන තියෙනවා. දැන් ඔබතුමාට මම කියවනේ 70 ඉඩමක් දුන්නා නම් 70 ඉඩම එදා වටිනාකම රුපියල් 2යි. මේගොල්ලෝ හන්තානේ දෙනකොට හන්තානේ 70 වටිනාකම ගන්න අධ්‍යක්ෂක මණ්ඩල තීරණයක් කරගෙන. එතකොට දැන් 70 හන්තාන රුපියල් 2 තමයි. වර්තමාන වටිනාකම නෙවෙයි ගන්නෙ. ඉස්සර තිබුණේ වත්මන් වටිනාකමට තමයි තක්සේරු කරේ. එතකොට ඔබතුමා කියන එක හරි. ඒ සියලු නියති ඒ සියලු තීරණ වැරදි විදිහට තමයි දීලා තියෙන්නේ. මම දන්නේ අත්සමතුමාත් සංකරේ කොහොමද කියලා. අමතුමාත් සංකරණන් ඒකත් වැරදි. ඒ නිසා මම මේ සියල්ල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට දුන්නා. එතුමා චන්දසේන අමතුමා ඒ කාලේ හිටියේ. එතුමා වගෙනලා සභාපතිතුමාට නියෝගයක් දුන්නා මේක වහම ඔප්පු ටික අවලංගු කරන්නයි කියන්නේ කියලා. ඒ වගේම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් කමිටුවක් පත් කරලා තියෙනවා අමතුමාගේ මේ සියලු ඔප්පු අධ්‍යයනය කරලා මේ ඔප්පු ඔක්කොම අවලංගු කරන්න කියලා. හොඳයි බොහොම ස්තුතියි. ඔව්. විජේසිරි මැතිතුමා මොකද ඔබට රීති ප්‍රශ්නයක්ද? අපේ මහින්දානන්ද හිටපු අමතුමා අභියෝගයක් කරා. දැන් මේ ගරු ගුවන්තුතුමනේ මේක තමයි අවසානයේ කෝප් එක දාපු කමිටුවේ සමාජිකයන් තුන්දෙනායිගේ පළවෙනි සමාජිකයා තමයි හරි ගරු මන්තුමා දැන් ඕක ගැන අපි වෙනම කතා කරමු. මේ කමිටුවේ මම අවසන් කරනවා. මේකේ තියෙන නිර්දේශය තමයි අන්තිමේට මේ මණ්ඩලයේ අනුමැතිය නැහැ කියන කාරණේ ගරු නියෝජ කතානායකතුමනේ අස්සන් ලේකන ව්‍යාජයි. හොඳයි බොහොම සිත ගරු මෛත්‍රීපාල සිරි. හොඳයි ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මිනිත්තු